ඔයාගේ මේ මෑත කාලේ කරපු වැඩ වලින් හොඳම වැඩ මොනවාද තියෙන්නේ? නෑ ඒ කියන්නේ මෙ මිනිස්සුන්ට ඔව් ඒක මම දන්න ඒක ඒක මහා ජරා ප්‍රශ්නයක් අතර ඔය ඒ වහන්නේ බෑ. හැබැයි මිනිස්සුන්ට හුඟක් මිනිස්සු කතා වෙන දේවල් මොනවද තියෙන්නේ? ගොඩක් මිනිස්සු ඇත්තටම ඒක ගැන ගොඩක් ඔයන බලන්නේ. මොකද මෙතන ප්‍රොඩියුසර් කෙනෙක් හැටියට එක එක ඉන් ගේම්ස් තියෙනවා කට්ටියට. ප්‍රොඩියුසර් කෙනෙක් හැටියට මගේ ඉන් ගේම් එක දෙයක් හදලා දැන් මේක ගැන කී දෙනෙක් මේකට ආසද, කී දෙනෙක් මේකට අකමැතිද, කවුද මේකට හොඳ නරක කියන්නේ කියලා හිතලා ඒක එතන හිර වෙන එක නෙමෙයි. ඉතින් ඒක මොකද ඒක කර කර ඉන්න ගියාම ඒක ඇතුළේ නැති වෙලා ඊට පස්සේ එතන කුණු වෙන ඕළුව. එහෙම නැතුව ටක් ගාලා දෙයක් කරලා ඊට පස්සේ ඒක ඉවරයි. එතකොට ගොඩක් ඒත් පේනවා මාකට් එකේ යන දේවල් පේනවනේ. දැන් කාලයක් තිස්සේ යන දේවල් තියෙනවා, අලුතෙන් දැම්මහම යන දේවල් තියෙනවා, යන දේවල් තියෙනවා. ඉතින් ඒවා සමහරට යනකොටම දන්නවා මේ නා මේක හිට් එකක් වෙයි, එක්කෝ මේක නැගල යන කමර්ෂල් එකක් වෙයි, එක්කෝ මේක නැගල යන ඔඩියෝ කැලලක් වෙනවා, නැත්තම් එහෙම වෙන්නේ නැහැ කියලා. ඒක ඇත්තටම බලපාන්නේ ඔඩියෝ එකේ හොඳ නරකවත්, ඒ තියෙන කන්ටෙන්ට් එකේ හොඳ නරකවත් නෙමෙයි. මාකට් එක මොනවාද වෙලා බලාපොරොත්තු වෙන්නේ කියන එක. ඇත්තටම ඒව ගැන හිතන්න ගියාම මාකට් එක මොනවාද ඉල්ලන්නේ කියන එක අර බලලා ඒක දෙන්න ගියාම හරි දුක තැනකට ඇවිල්ලා සින්දු හදන්න වෙනවා කට්ටියට. ඒක හින්දා ඒක මේ කියන මගේ හදලා තියෙන ගොඩාක් දේවල් දිහා බලුවාමත් ඒක පේනවා යම්කිසි එක මොකක් හරි සද්දයක් ඇති කවදාවත් එක තැනක ඉර වෙලා නැහැ. රොක් කාලයක්, ඉලෙක්ට්‍රොනික කාලයක්, ක්ලාසික කාලයක්, මේ කාලයක්, කරක කාලයක්, සෝල් ගැහුවා, ෆන්ක් ගැහුවා, ඉතින් එහෙම එහෙම එක තැනක හිර වෙලත් නැහැ. එතකොට ගොඩක් ඒක ගැන ලොකුට හිතන්නේ නැහැ කවුද මේක ගැන කතා කරන්නේ. මොකද ඇත්තටම දෙයක් ගැන ඒ කියන්නේ ඒ තැනට ඔළුව හිර කරගත්තොත් මේකෙන් මේක හැදුවට පස්සේ මේකට ලයික්ස් කොච්චර එනවද, මේක මොකද්ද වෙන්නේ, මේකෙන් කොච්චර මං එතකොට ඉතමයි ඒක කම්පෝසිං වලින් එහා පැත්තේ. එතකොට ඒක වෙනම ගේම් එකක්. එතකොට මම එහෙම කට්ටිය දිහත් ඇත්තට මියුසික් කම්පෝසර්ස්ලා කියන මට බලන්න අමාරු ඒගොල්ලන් දිහා. මොකද ඒක වෙනම ගේම් එකක් නේ. ඒ කියන්නේ සෝෂල් මීඩියා වලට දාලා ඒක පොපියුලර් කරලා ඒවට වෙනම මිනිසුන්ට ගෙවලා ලයික් ෆාම්ස් වලට ගෙවලා මොකක්ද කරන බොරුව. ඉතින් ඒ බොරුව කරනවට වැඩිය මට කැමති මට හෙට උදේ නැගිටලා තව මොකද්ද අලුත් එකක් හදන්න පුළුවන් කියන එක. අලුතෙන් මොනවද කරන්න පුළුවන්? කරන්න පුළුවන් කියන දේ මොකද්ද අලුත් සද්දේ? ඉතින් මට මේ ඔක්කොම වැඩිය වැඩකත් ගෙදරට වෙලා පැය දෙක තුනක් දවසට සින්දු ආන එක. ඉතින් ඒවා යම් කිසිම දෙයක් ඩිස්ටර්බ් වෙන්න නැති වෙන විදිහට තමයි වැඩ කරන්න ඕනේ. මොකද නැත්නම් මේ විදිහට ඔළුව අලුත් කරගත්තේ නැත්නම් මම යන ගමනේ මට යන්නමා. ඉතින් ඒකෙන්ද මේ අර පැත්ත ගැන ලොකුවට එහෙම හිතන්නේ නැහැ. ඒත් සමහර දේවල් ගොඩක් පොපියුලර් වෙලා තියෙනවා. සමහර දේවල් පොපියුලර් වෙලා නැහැ. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. මේක සාමාන්‍ය දෙයක්. මොකද ඒකසේ මම මේක පොපියුලර් වෙන්න විතරක් කරන දෙයක් උත් නෙමෙයි. ඇත්තට මේක පොපියුලර් වෙන්න කරන දෙයක් ම නෙමෙයි. මේක ඇත්තටම මගේ යම් කිසි ආසාවක් තියෙනවා මේ සින්දු හදන්න, මේවා හදන අලුත් විදි මොනවාද, මේවා රෙකෝඩ් කරන විදි මොනවාද, මේවා ක්ලීන් වට කරන්න කොහොමද, තම සද්ද වැඩි මේවා වැඩි කරන්න කොහොමද, ලස්සන කරන්න කොහොමද, අහන මනුස්සයාට තව සනීපයක් දෙන්න කොහොමද, එහෙම නැත්නම් අවුල් ෆීලිං එකක් දෙන්න ඕන නම් ඒක දෙන්නේ කොහමද? ඒක කියලා හොයලා බලන එක මිසක් එතනින් එහාට ඒක යනවද නැද්ද කියන එක තන හිර වුණොත් ඒ කියන්නේ ඒක පොඩ්ඩක් මට හිතෙනවා එතකොට ආර්ට් පැත්තෙන් එළියට ගිහිල්ලා දැන් තව වෙන දෙයක් හොයනවා කියලා. එතකොට ඔයා මොන වගේ සොෆ්ට්වෙයාර්ස්ද යූස් කරන්නේ සහ ඒ වගේ ෆන්ක්ෂන්ස් ගැන මොන හරි දෙයක් අපිට කියන්න පුළුවන්ද? මගේ මේන් මම සොෆ්ට්වෙයාර් එක මම පාවිච්චි කරන Cubase කියලා එකක් ඔය කොහොම එඩිටින් රෙකෝඩින් වලට ඒකයි UAD සිකතා බ්‍රෑන්ඩ් එක තියෙන එක බ්ලොගින්ස් ටික මේ දවස්වල පාවිච්චි කරන පටන් අරන් තියෙනවා. සහ ඒගොල්ලන්ගේ ඔඩියෝ ඉන්ටර්ෆේස් වල සද්ද ගොඩක් හොඳයි කියන එකෙන් එකක් පාවිච්චි කරනවා. තවේස් කියලා ප්ලගින් බන්ඩල් එකක් තියෙනවා. ඒකෙන් ප්ලගින්ස් පොඩි ප්‍රමාණයක් තියෙනවා. ඒක කියන්නේ අවුරුදු 10ක් පුරා පාවිච්චි කළේ ඒවා නැතුවම බැරි තත්ත්වයක් තියෙනවා. ඒත් ඇත්තටම මම දන්නේ නැහැ වේස් වල සද්ද හොඳයිද නැද්ද කියලා. ඒත් ඒවට එච්චර පුරුදු වෙලා දැන් සද්ද හොඳ හෝ නැතාව ඒක පාවිච්චි කරන්න ඕනේ. අර සංගත් නෑ අමාරුයි වගේ. ඒ වගේ තියෙනවා ඉතින් ප්ලගින්ස් යම් කිසි සෙට් එකක් තියෙනවා. වෙඩි ටිකයි වේස් ටිකයි දැන් ප්ලගින්ස් Alliance කියලා අලුත් එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ
ලගින් එක සී ගානක බන්ඩල් එකක් තියෙනවා ඒක අරගෙන දාගෙන ඉන්න මේ දවස්වල ඒක තියෙනවා ගොඩක් tools EQ reverb compression saturation delay modulation මේ ටික එතකොට machine native instruments කියලා තියෙනවා ඒක නෝගෙත් සින් so machine කියලා තියෙනවා ගොඩක් gadget එකක් ඒකත් දාගෙන ඒකෙන් තමයි මේ beat සරවන්නේ කොහොමද දැන් අපි උදාහරණයකට ගාවොත් artist කෙනෙක් එනවා සින්දුවක් අරගෙන සින්දුවක් අරගෙන එනකොට අපි එකපාර කලින් කතා කරා මේ ගැන මේ එක්කෝ ආටිස්ට් ගේ ඔළුවේ මොකක් ලිරික්ස් එකක් තියෙනවා සාමාන්‍යයෙන් නේ සරි සමාන ලිරික්ස් උත් නැහැ සමහර එයාට ඕනේ සින්දුවක් හදන්න එයා ඊට පස්සේ මාත් එක්ක ඉඳගෙන ඇවිල්ලා මොකක් හරි ටියුන් එකක් හදලා ඒක ගිහිල්ලා දෙනවා ලිරික්ස් රයිට් එකගෙන ඒකත් එහෙමත් කරනවා සමහර එහෙමත් ලිරික් එකකුත් නැහැ ඔළුවේ ටියුන් එකකුත් ඒත් එයාට සින්දුවක් හදන්න ඕනේ ඉතින් ගොඩක් වෙලාවට ලස්සන වොයිස් එකක් තියෙන ආටිස්ට් කෙනෙක් නම් ඔල්රෙඩි ආට මාකට් එකේ නමක් තියෙනවා නම් එහෙනම් ඒ වෙනකිනුකුත් එක්ක වැඩ කරන්න ලී කොහොමදත් සාමාන්‍යයෙන් මිනිස්සෙක් කටහඬක් ඇහුව ගමන් තේරෙනවා මෙයා මේ සිද්දුව කියද්දි මේක ලස්සනක් තියෙයිද නැද්ද කියන එක. එහෙනම් සාමාන්‍යයෙන් ඕනෙක් කෙනෙකුට තේරෙනවා. ඒකනේ සින්දු හොඳට සින්දු කියන කට්ටිය පොපියුලර් වෙන්නේ. ඉතින් ඒක මේ ඒක තේරුණාම අපි ඒ වගේ කට්ටියත් එක්ක සින්දු හදනවා වැඩි ඒ ගැන සල්ලි මගෙන හැම වෙලාවෙම හිතන්නේ නැතු මොකද එහෙම තමයි ඉන්ඩස්ට්‍රිය හලු වෙන්නේ එහෙම තමයි ඔබ දැන්ට පොපියුලර් වෙච්ච සින්දු හැදුනේ එහෙම තමයි දන්නේම නැති කට්ටියක් ඇවිල්ලා අලුතෙන්ම පටන්ගෙන මාස ගණන් අවුරුදු ගණන් ඒවා කප කප කොට කොට ඒවා හොය හොය කේක සිස්ටම් වලට දදා අහලා බල බල හදලා හදලා දාපු ඒවා තමයි ගොඩක් වෙලාවට හරි කියලා තියෙන්නේ